පොකට් එකට ෆිට වෙන new axe ticket perfume. රජයේ විධායක නිලධාරීන් පමණක් වැටුප් හා දීමනා වැඩි කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අද මෙම සංකේත වැඩවර්ෂණය ආරම්භ කළා. ඊට රාජ්‍ය කල්පනාකරන සහකාරවරු සංවර්ධන නිලධාරීන් සහ තවත් වෘත්තීන් කිහිපයක් නියෝජනය කරන වෘත්තීය සංගම් 34ක් එක්ුණා. දෙවේන පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන රැසක නිලධාරීන් අද සේවයට වාර්තා නොකිරීම නිසා මහජන සේවා බිඳ වැටී තිබුණේ මෙලෙසින්. බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවාද වර්ෂණය නිසා අඩාල වූ අතර එහි පැමිණි ජනතාව ඉන් දැඩි අපහසුතාවකට ලක් වුණා. මං උදේ 3 හමාර ඉඳලා මලයි මැත්තරගෙන ඇවිල්ලා ඉන්නවා. මෙයාගේ ඇඩෙන්ටිටි ගන්න පුදුම අසාධාරණයක් මේක. I'm from Canada. I came here to extend my visa. I can't do that. I want to go back to Japan and come back again. ඒක කල්ලාතු දැනෙන් දෙන්න ඕනේ මේවා. අපි දිහා බලන්න කවුරු නැහැ කියලා තමයි කියන්නේ දිදී. හැමතිකොල්ල තමයි ඉතින් මේ වාර ගන්නව නේද? මෙයා දෙන්න ඕනේ පුද්ගලික ආන්සරයක්. තොපිට හෙනේ ගහනවා තොපි පඩි වැඩි කරගනියු. හැබැයි සතුටෙන් නෙවෙයි අපි සාප කරනවා. This government they are not to support the public. රජය තමයි වා කියන්න ඕනේ. ඔය හැම පාලකයම එකයි. පසුව එම පිරිස බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවය පළ කිරීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති වුණා. අපිට පාරේ යන්න දෙන්නේ නැහැ නීතිය. අපිට ඇඩෙන්ටිටි ලැබුණා නම් ඇති. ඒ දුන්න එක පරිස්සම් කරගෙන දරුවා. ඒක ඉතින් හොරු ගත්තා නම් මොකද කරන්නේ මාත්‍ය? ගන්න උත්කෝෂණ කරන්නේ දෙන්න ගියලා. ඒ මිනිස්සු කියන දේ ඒ මිනිස්සු පරි නැහැ. විරෝධය දක්වන ඒ මිනිස්සු පාරේ යන මිනිස්සු බලන්න. නැචාපල්ලු. අයියෝ. අසුව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව පමණක් ක්‍රියාත්මක කිරීමට පියවරගත් බවයි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ සිය වැටුප් සහ දීමනා වැඩි කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර කඩිනමින් ඉල්ලීම් ඉටු නොවන හොත් එළමෙන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ෂණයක නිරත වන බවයි. අනිවාර්යෙන්ම හෙට දවසේ ඇතුළත මේකට ස්ථිර සාර ප්‍රතිපත්ති තීන්දුවක් ආවේ නැත්නම් අනිද්දා ඉඳලා ලංකාවේ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය දේශීය ආදායම් ඉංජිනේරු සේවා අධ්‍යාපන පරිපාලන සේවා කාර්මික අධ්‍යාපන සහ අනිකුත් සියලුම සේවාවල වෘත්තිකයන් බදා දිනලා වැඩවර්ජනය කරන්න අපි තීන්දු කළා තියෙනවා. මේ වැටුප් විෂමතාව නිර්මාණය කළේ අපි නෙමෙයි. ඒ සියල්ල කළේ මේ ආණ්ඩුව කැබිනට් මණ්ඩල. බදාදා උදේ ඉඳන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හැර අපිට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. Maxis number 1 tire in Sri Lanka.